FM Bellum Gala Kepavi Janata Seviyata Alut ආණ්ඩුවක් මේ සතිය. ඉතින් අලුත් සතියකුත් ආරම්භ වෙනවා. ඔව්. අලුත් ආණ්ඩුවට අලුත් අගමැතිතුමාට net fm බැලුම් ගලින් සුබපතනෝ. අපේ රට සුබදායි තත්ත්වයකට පත් කරන්න හැකියාව ලැබේවා කියලා. ඔව්. රට යම් යම් අවස්ථාවන් වලදී යම් යම් තැන් වලට වැටුණා. අන්න ඒ අතරෙදී යම් යම් ප්‍රශ්න කියලා කියනකොට ඉතා ඉහෙලින්ම තියෙන ප්‍රශ්නයක් තමයි මේ මත්ද්‍රව්‍ය කියන එක. දැන් ඔය සමහරක් දේවල් නිතර නිතර සිදුවෙන්න ගියාම ඒක අහම්බක් වෙන්නේ නැහනේ. හ්ම්. ඒ කියන්නේ පුදුමයක් ඇති වෙන්නේ. හරියට අපේ රටේ අගමැතිවරු මාරු වෙනවයි මන්ත්‍රීවරු පත් වෙනවා වගේ. නේ? ඊළඟ සතිය ප්‍රදේශ මිලියන 2778ක් ගණන් බලලා තිනවා. එතකොට වටිනාකමක් කියලා තමයි කියන්නේ. වටිනාකමක් නැහැ ඇත්තටම. කුඩුවල හැබැයි අර මුදලෙන් ගත්තට පස්සේ අර සංඛ්‍යාව එනවා. එතකොට මේ අත්අඩංගුවට පත් වුණා සැක්කරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඊට පස්සේ දැන් ජාලාවක් විදිහට මේක ක්‍රියාත්මක වෙමින් යනවා විමර්ශන ක්‍රියාත්මක වෙනවා. එතකොට මිලියන 388ක හෙරොයින් කිලෝ 32යි ග්‍රෑම් 329ක් එක්ක 23 හැවිරිදි බංග්ලාදේශ කාන්තාවක් අත්අඩංගුවට පත් වුණා ඒ පහුගිය දවස්වල. ඒ වගේම මිලියන 12කට අධික හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 210ක් සමග පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට පත් වුණා. ඊට අමතරව කෝටි 3ක කොකේන් කිලෝ 2ක් අත්අඩංගුවට පත් වුණා මේ ගිනිබිසව් රාජ්‍යයේ පුද්ගලෙක් ලංකාවට අරගෙන එන්නේදී ගුවන්තොටුපොළේදී. ඉතින් මෙන්න මේ අත්අඩංගුවට පත් වෙච්ච ප්‍රමාණයන්. අත්අඩංගුවට පත් නොවෙච්ච ප්‍රමාණය ලංකාවේ සැරිසරමින් කොයිතරම් විනාශයක් අපේ රටට කරනවද? අත්අඩංගුවට ගත්ත එක හොඳයි ඉතින්. කුඩුම විතරයිනේ ගන්න ඉතින් නේද? ඒකත් හොඳයි ඉතින් එහෙම අරගන්න ඕන. හැබැයි මේකේ යටි අරුත අපි තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මේ හුඟක් කාලවලට මේ සිද්ධි සම්බන්ධයෙන් ප්‍රධාන මොළකරු අත්අඩංගුවට පත් වෙන්නේ නැහැ. ඔය පහුගිය කාලේ නම් කීප දෙනෙක් එහෙම අත්අඩංගුවට පත් වුණා. ඒ හැර මේ කුඩු අත්අඩංගුවට පත් වුණා කියලා කියන මේව ගෙනාවේ කවුද කොහෙන්ද ආවේ මොකද්ද කරන්න කියන එක ගැන අපිට එහෙම දැනගැනීමට ලක් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ රටට කුඩු ඇවිල්ලා මේ රටේ අනාගතයේ අඳුරු කරපු අවස්ථාවල් බොහොමයක් තියෙනවා. ඔව්. එහෙම අපි කියන්නේ net fm බැලුම් වලින් ඕනතරම් අවස්ථාවන් වලදී මේ අවස්ථාවන් සම්බන්ධයෙන් අපි අනාවරණය කරලා තියෙනවා. ඔව්. දැන් පහුගිය දවසක අපිට අමුතු කාලේ කල්ලියක් හම්බුණා. ඔව්. අමුතුම තාලේ කල්ලියක්. ඔව්. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් කියන්නේ ඔය මාළ හොරු කියලා. ඔව්. මේ මාළ හොරු වුණාට ඒගොල්ලෝ ටිකක් අමුතු විදිහට තමයි මේ වැඩේ කරගෙන ගියේ. ඔව්. එතකොට මේක ජාවාරමක් විදිහටම ක්‍රියාත්මක වුණා. හැබැයි අවසානයේ බලනකොට ඔවුන් මේ ජාවාරමේ නිරත වෙලා තියෙන්නෙම මේ මාළ කඩලා චේන් කඩලා තියෙන්නෙම කුඩු හින්දා, හෙරොයින් හින්දා. ඔව්. මේගොල්ලන් කොහොමද අපිත් එක්ක කතා කරේ කියන එක අපි පස්සේ කියන්නම්. ඔව්. හැබැයි අපිට ඒ අයව හමු වුණා කතා බහ කරන්න. එක්තරා අවස්ථාවකදී අපි මුලින්ම අහලිම මොනවද කියන්නේ කියලා. මුලින්ම ගහන මේ වස්නවල මිනිස්සු වැටෙන්නේ. ඉතින් ඇයි කුඩු වලට වැටෙන්නේ? යාළුවන්ගෙන් තමයි ඕවට බොන්නේ බොන්න සෙට්ටුන් කොයි කාලේ ඇතුලේ ඇතුලේ ගියා වැලිකඩේ. එතකොට වැලිකඩ ඇතුලේ ගියේ මොකටද? එතකොට කොලාගෙන ආවා ඈ බාගෙන ගහගෙන කායකද ගල්පතේ මහලු උත්තර ගහලා එම්ම ඌව කපලා එම්ම දවස් 14ක් පාරක් ඇතුලේ ඉන්නේ සෙට් වෙනා නේ තමයි සෙට්ටුන් ගහන්නේ. කොයි කාලේ නම් කුඩු ගහන්නේ? දව 6ක් විතර වෙන මොන කියද? අවුරුදු 6ක් විතර මොන දවසට ගියක් යනවා? දවස් 3 දින ගානක් ගහන්න බැහැ. 2000ක් යනවා 3000ක් යනවා එම යනවා. ඉතින් දිගටම ඔක්කරේ ඇයි කුඩු ගහන්නේ? නැතුනම ඉන්න බෑ. මොකෝ නැතුනම ඉන්න බෑ. ඉන්න බෑ ඉතින් සික්කේකට එන්න අමාරු. මොකද සික්කේ කියන්නේ? කලියන්නේ නෑ හරි දෙනවා. පස්සේ මේවා ඔක්කොම දෙදෙන නිකන් ඉන්නා වගේ නෙමෙයි. මාදයි නිකන් ඉන්නා වගේ නෙමෙයි. දැන් කොහොමද? දැන් ඉතින් ඉන්න දෙ නැති ඉන්න. අමාරු ගාන ඉන්න. දැන් ඒක සික් එක වැදලා තියෙන්නේ නේ. දැන් ඔය මිලියන ගණන් වලින් වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය මෙහෙන් අතරංගුට අරගෙන මේ අයර තමයි මේව ටික ඔක්කොම බෙදලා දෙන්න තිබ්බේ. සික් එක තියෙනවනේ ඉන්න බැරුව ඉන්නේ. දැන් හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ කතා කරපු පුද්ගලයා තමයි ඔය අපි කිව්ව අමුතු විදිහේ මාළ ජාවාරමේ නිරත වෙලා හිටියේ. ඒතකොට ඒ අයව දැන් මේ වෙනකොට අතරංගුට අරගෙන තියෙන්නේ. මිරිහාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් මේ පුද්ගලයන් අතරංගුට අරගෙන තිබෙනවා. එතකොට මේ ජාවාරම හැබැයි මේට වඩා සෑහෙන එහාට ගිය එකක්. චේන් එකක් විතරක් නෙවෙයි මාළ විතරක් නෙවෙයි මෙතන කැඩුණයි කියලා පේන්නේ. මුළු ජීවිතයක් කැඩෙන රටක් කැඩෙන වැඩක් රටක් වැටෙන වැඩක් මේක. දැන් සාමාන්‍යයෙන් වරදක් කරන් පස්සේ ඒක දඬුවමක් හැටියට මන්දනාගාර ගත වෙනවා. දැන් මේ පුද්ගලයා මාළ කඩලා තමයි හවුනේ අපිට. හැබැයි මේ කුඩු වලට හැබැයි වීම සිද්ධ වෙලා තියෙන්නේ බන්ධනාගාරෙදී. ඔව්. අන්න එතකොට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කියන එක
ප්‍රතිසංස්කරණය කියන එක ඇත්තටම සිද්ධ වෙනවද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය නැති එක තුල අපරාධ කරුවන්ට බන්ධනාගාරයේ අද විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් එළියට එන්නේ තවත් අපරාධ රැසක් කරන්න බලාගෙන. සමහරක් බන්ධනාගාර නිලධාරීන් නම් ප්‍රතිසංස්කරණය වෙනවා නේ. අර සියලු මිනිස්සු සිරකරුවෝනේ. එහෙම නේ කියන්නේ. ඒ නිලධාරීන් දැන් සියලු සිරකරුවෝ මිනිස්සුයෝ කියන එක නෙමෙයි. සියලු මිනිස්සුයෝ සිරකරුවෝය කියලානේ දැන් වෙලා තින්නේ නේ. ඔක ඉතින් එහෙම පාට තිබ්බට ඒ පාට වලට අර්ථයක් ඇතුව ඒව දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපේ රටේ. මේ කියන්නේ හුඟක් එහෙමනේ. හුඟක් තියෙන්නේ පාට අර්ථ කැම්පේන් විතරයි. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අර අපි කලින් කිව්ව විදියට මේ අපිට හමු වෙච්ච පුද්ගලයන් දෙදෙනා පහුගිය කාලේ කොළඹ, පානදුර, කළුතර ඒ වගේ පළාත්වල තමයි වැඩේ කරගෙන හිටියේ. අර දැන් අපිට මේක කියන්න උමනාව තින්නේ මේ අය දැන් මද්රව්‍ය වලට අබ්බැහි වෙලා ඉඳලා තියෙනවා. ඔය කෝටි ගණන් මිලියන ගණන් හවුවෙන්නේ මේ අයට ගෙනාපු ඒවා ටික තමයි ඔය නේ. බෙදා හැරිලා පුංචි පුංචි කෑලි වලට කඩලා කෝටි ගණන් කරලා පොඩි කෑලි ටිකනේ කැඩෙන්නේ. ඉතින් ඒවා තමයි බොන්න බලාගෙන හිටියේ. ඒවා තමයි අලෙවි කරන්න බලාගෙන හිටියේ. තවත් අයට මේව පුරුදු කරන්න බලාගෙන හිටියේ. කොහොම වුණත් ඔහොම දැන් අපි මේ දෙන්නත් එක්ක ඉතින් පොඩ්ඩක් කතා කරා කොහොමද වැඩේ ගියේ කියලා. මෙන්න මෙහෙමත් කතා කරා. කළුතර පැත්තේ මන්ත්‍රීවරයෙක් ඉන්න පිහි කතාවට ඉතාමත් ජනප්‍රිය. එයාගෙන් තමයි පහන් කපන පිහිය ගොල්ල ඉල්ල ගන්නවා කියලා කියන්නේ. නේ පහන් කපන පිහිය නෑ, ඒ ලියුම් කවර් කඩන පිහිය. ආ, ඒක ලියුම් කඩලා කවර් ගන්නනේ. ඔව්. ඉතින් මේ විදියට තමයි හොරකම කරනවා කියලා කියන්නේ. නෑ, සාමාන්‍ය මාල කඩනෝ නම් කියන්නේ ඉතින් ඔය කුඩු ගහන තමයි ඔක්කොම කරන්නේ, ඔය කුඩුණ කියලානේ කියන්නේ. ඉතින් ඒක එක්තරා සත්‍යක් තියෙනවා. හැබැයි ඉතින් මේවා යට තියෙන්නේ මාලයක් කඩාගෙන හොරකමක් කරලා ගියාට මේ අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම අගාධයට වැටලා තියෙන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න බෑ. ඒක යාර කුඩු ගැහුවා වගේ කියන අබ්බැහි වෙලා තියෙන්නේ. හොරකම් කරලා හරි කුඩු ටික ගහ ගන්න ඕන. ඒ නිසායි අපි කියන්නේ මේ රටේ තරුණ පරම්පරාවට කවදාවත් මේ වගේ දේවල් වලට අබ්බැහි වෙන්න එපා. මේ සම්පූර්ණයෙන්ම ජීවිත නාස්ති වෙන දේවල් නේද? අනුංග දේවල් සූරා කාගෙන ජීවත් වෙලා කොන්දපණ තියන් ජීවත් වෙන්න බෑනේ. ඔව්. නීති විරෝධී වැඩක් කරොත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවටපත් වෙනවා. ඊට පස්සේ බන්ධනාගාරගත වෙනවා. එතකොට අනිත් කාරණාව තමයි මේ බන්ධනාගාරෙත් තමයි වැඩිපුරම දූෂණය වෙන්නේ ඊළඟට. ඔව්. එතනදී අර ප්‍රතිසංස්කරණය කියලා කෑල්ල නැති නිසා. එතකොට අනිත් කාරණාව තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය නැත්තටම නැති වෙලා යනවා. අනිත් එක තමන්ගේ පවුල් වල තමන්ගේ යහළුවෝ තමන්ගේ ගම රට නගරය සියල්ල විනාශයෙන් විනාශයට පත් වෙන වැඩක් තමයි මේ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. දැන් කෝටි ගණන් අල්ලගත්ත ග්‍රෑම් ගණන් අපේ ළඟ තියෙන මේක තමයි වැඩිපුරම අල්ලගත්ත මද්ද්‍රව්‍ය තොගය කියලා බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති ප්‍රවෘත්ති පළ වෙනවා නේද? අල්ලගත්ත එක හොඳයි. ඒක එහෙම වෙන්න ඕන. එහෙම අල්ලගත්ත නැත්නම් මේවා මේ වගේ ජනතාව අතර තමයි යන්නේ. විශේෂයෙන්ම ලංකාවේ මේ වෙනකොට තාරුණ්‍ය මේකට අබ්බැහි වෙමින් යනවා. ඔව්. ඒ විතරක් නෙමෙයි මේක විශේෂත්වය තමයි ඔබ දැනගත යුතු තමයි ඔබේ දරුවා විශේෂයෙන්ම දැරියන් මේකට අබ්බැහි වෙලා තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම දැරියන්. ඉතින් ඒක අපි මේ සාක්ෂි ඇතුව කියන්නේ. මොකද අපිට සමහරක් දේවල් මේ විවෘතව කතා කරන්න බෑ. ඒ අය ජනනතාවය තහවුරු කරන්න වෙන නිසා. හැබැයි මේ වෙනකොට විශේෂයෙන්ම පාසල්වල මද්ද්‍රව්‍ය කියන එක ඉතා ප්‍රබලව පැතිර යමින් පවතිනවා. ඒ මද්ද්‍රව්‍ය වල තියෙන අපි දන්න පුංචි පුංචි දේවල් නෙමෙයි. ඒවා ඉතාමත් ප්‍රබල විදියට පැතිර යමින් පවතිනවා. හොයාගන්න විදියක් නැතුන. දැන් සාමාන්‍යයෙන් මද්ද්‍රව්‍ය පාවිතා කරලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. හැබැයි මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඒක හොයන්න බෑ. ඉතින් මේ හැසිරීමෙන් තමයි මේක දැනගන්න වෙන්නේ. ඒ නිසායි අපි මේ විටින් විට ඔබ net fm බැලුම්ගෙන දැනුවත් කරන්න විශේෂයෙන්ම ඔබේ දරුවා සම්බන්ධයෙන් විශාල අවධානයක සිටින්න ඕන නේ. දරුවන් විතරක් නෙමෙයි මේ මේ සමාජයේ සැහැන්න වෙනස් වෙලා ගිහිල්ලා. දැන් පිරිමි දරුවා බලා ගන්න ඕනේ නැහැ කියලා තිබ්බනේ. පිරිමි තමයි ඔක්කොම වැරදි කරනවා කියලා කිව්වේ. දැන් මේ වෙනකොට ඉතින් කාන්තාවත් ඒක කොටට වැටලා තින්නේ. ඉතින් ඒ නිසා මේවා අපිට මේ අපි මේ ප්‍රදේශවල ඉන්න නිසා අපි ඇස් දෙකින් අපි දකිනවා. අපි මේ සම්බන්ධව විමර්ශනය කරන නිසා මේ රටේ තාරුණ්‍ය කොයිතරම් දුරට මේ වෙනකොට මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා තියෙනවද කියන එක අපි දකිනවා. ඒ නිසා තමයි අපි මේ පුණ පුණා කියන්නේ ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතා වැදගත් කියන එක. ඔව්. අනිත් කාරණාව තමයි දැන් මේ කුඩු හෙරොයින් වගේ දේවල් අලෙවි කරන ක්‍රමවේදයන් පවා වෙනස් වෙලා තිබෙනවානේ. අපිට ඒක අවස්ථාවක් හම්බුණා. අර දුරකතන වලට මුදල් දාන ක්‍රමවේදයේ තියෙන්නේ අන්නේ ක්‍රමවේදය හරහා මේ කුඩු විකුණන කෙනෙක්ව බලන්නකෝ. පොඩ්ඩක් වෙන්න ඕන. ඔව්. ඒ කියන්නේ අර මට නම්බරේ ඔක ඔයාගේ දීපු එක්කෙනා කිව්වේ දැම්මහම ඔයගොල්ලෝ අර අපිට බඩු දෙනවයි කියලා.
පොඩි දවසකින් එනවා උනොත් වැඩේ කරගන්න එහෙම උනොත් කොහොමද පුළුවන් මචං එන්න ඕන විදිය නේද ඔගොල්ලෝ අපි ඉල්ලන ප්‍රමාණය දෙනවද මොකද මං ගෙස්ට් දෙන්නෙක් එක්ක එන්නේ උන් දෙන්නා ඉතින් දන්නවනේ ඉතින් සුද්ධවද ඉල්ලන ප්‍රමාණයෙන් කරගන්න පුළුවන් වේද නැත්නම් කොහොමද පොඩ්ඩයි ඉල්ලන ප්‍රමාණයද ඉල්ලන ප්‍රමාණය ඕන තමයි දෙනවා කිලෝ එකක් ඕන නම් එළියට කලින් කිලෝ එකක් පුරව මං දෙන්නම් දැන් මේක හරියට අර හාල් පිටි සීනි ගන්නවා වගේ තමයි දැන් නේ. ඔව් කිලෝ ගණන් වලින් දෙන්න පුළුවන්. නේ කිලෝ එකක් ඕනනම් කිලෝ එකක් උනත් දෙන්නම් කියලා තමයි කතාව. ඔව් හැබැයි හාල් ගන්න ගියාම පොඩ්ඩක් රත් වෙනවා මේ කාලේ නම්. නේද? එහෙම තමයි බඩු ටිකක් ගන්න ගියාම වෙන්නේ. මේව ඊට වඩා ලේසියෙන් ගන්න පුළුවන්. ඔව්. ඉතින් මෙහෙම තමයි මේ ව්‍යාපාරය ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඔබ නැවත වතාවක් අපි කියන්නේ චාමික මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න. මේ වෙනකොට ඉතාමත් ප්‍රබල ලෙස මේව ව්‍යාප්ත වෙමින් පවතිනවා. විශේෂයෙන්ම නගරබද මේ කිතා ඉහෙලින්ම ක්‍රියාත්මක වෙලා තිනවා ව්‍යාප්ත වෙලා තිනවා ඒ වගේ මේ වෙනකොට මාන බලමින් ඉන්න ඔය ගමට රින් ගන්න. ගම් ප්‍රදේශවලට ගියත් මේ වෙනකොට හුඟක් කාලවට මේ ඊයේ පෙරේදාත් අපි ගියා එක්තරා තැනකට ඒ තැන්වලදී පාසල් ළමුන් සැහැන්න විදිහට අබ්බැහි වෙලා කියලා ඒ විදුහල්පතිවරු කියනවා. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයි මේ කොහොමද දරුවන් මේ මද්‍රව්‍ය වලින් බේරගන්නේ කියන එක. ඉතින් මේ වගේ තත්ත්වයකදී තමයි මේ කෝටි ගණනක වටිනාකමින් ග්‍රෑම් ගණනක වටිනාකමින් වෙන දේ මද්‍රව්‍ය මේ රටට එන්නේ. ඉතින් ඒව කොහොම හරි කරලා අපේ ආරක්ෂක අංශ වලින් අත්අඩංගුවට ගන්න නිසා ඒව යම් විදියකින් වැළකෙනවා. අර චාමික මුලින් කිව්වා වගේ මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය විතරයි අත්අඩංගුවට නොගන්නා ප්‍රමාණයන් කොතරම් මේ රටේ සැරිසරනවා ඇද්ද එය සැරිසරලා කොච්චර මනුස්ස ජීවිත වලට බලපෑමක් කරනවා ඇද්ද චරි මෙන්න මේ වගේ බලපෑම් තමයි ඒවට කරන්නේ අවුරුදු කීයක් කනේ ඔයාට 23යි ඔයා කුඩු වුණ නරන් අවුරුදු කීයක් කනවා වෘද්ධයක් වගේ අවුරුදු දෙකක් කොහොමද කුඩු වුණ පුරුදු උනේ යාළුවත් එක්ක මොනව කරන්නේ ಇಲ್ಲ තුන් දෙනා වගේ ඉන්නවා තුන් දෙනේ දවස ගානම කේජී අල්ලපනවා මොනවාද කේජී අල්ලලා කනවායේ උදේ 9 වෙද්දි බලනවා ඔව් කේජී අල්ලලා ගෙන්නේ කියලා තල්ලි දුන්නට පස්සේ ඒ යාළුවා ගිහලා ගෙනාවේ කුඩු ගැල්ලක් තමයි ඔව් ඒක ගෙනාට පස්සේ ඒ මාත බොන්න කියලා කිව්වේ නෑ ඒ යාළුවා දෙන්න අනිත් දෙන්න බොන්න ලෑස්ති වුණා බොනකොට මම තිකම් බිව්වා පළවෙනි දවසේ ඔව් දැන් හරි දිනවා කුඩු ගැහිල්ලේ ඕක ඇඟට හොඳ නැහැ කියලා එහෙම ඕගොල්ලෝ දන්නේ නැද්ද තේරෙනවා සර් තේරෙනවා ඒවත් තේරෙනවා ඇඟට හොඳ නැහැ කියලා තේරෙනවා මේ වැද්දි පාර ගැන්නේ කියලා තේරෙනවා දැන් බීලා බීලා ඇඩික් වෙලා නේ ඇඟට තියෙන්නේ ඔන්න ඕක තමයි අවසන් ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඊළඟට කුඩු වලට අබ්බැහි වෙනව විතරක් නෙමෙයි ඊළඟට හොරෙක් බවට පත් වෙනවා. ඔව් ඒ කියන්නේ කඩාගෙන ගිහිල්ලා ගිහිල්ලා ඔව් හොරකම් කළා. නේ තමන් ඇඳන් ඉන්න ඇඳුම් පවා උගස් තියෙන තත්ත්වයකට පත් වෙනවා. පත් වෙනවා. එතකොට හොරකම් කරනවා කියන්නේ මග තියෙන වාහනයක් තිබුණොත් ඒකේ කෑලි ගලවගෙන යනවා. එතකොට වැලක රෙද්දක් වනන්න විදිහක් නැහැ කියලා තමයි ගමේ ගඩේ කතාබහට ලක් වෙන්නේ මේ කුඩු ගහන පුද්ගලයෝ හින්දා. ඉතින් අන්න ඒ නිසා මේක ලොකු විනාශයක්. මේ විනාශයට ඔබ වැටුනොත් හෝ යම් කෙනෙක් වැටුනොත් අනිවාර්යෙන් ඔබ පමණක් නෙවෙයි රටම විනාශ අන්නේ නිසා මේ සිද්ධියට මේකේ ගොදුරක් බවට ඔබ පත් වෙන්න එපා අපිට කතා කරන්න මේ වෙලාවේ 0112 55 33 63 අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගලා 2008 වර්ෂයේ සිට 2018 නොවැම්බර් 15 දක්වා කාලය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන ගරු මහාධිකරණ විසින් ලබා දුන් තීන්දුව අනුව හෙරොයින්, කොකේන්, මෝෆින් සහ අබින් කියන විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 96කට මරණ දඬුවම තීන්දුව කරලා තිබෙනවා. ඒ අතර කාන්තාවන් 8ක් සිටිනවා. ඊට අමතරව ගරු මහාධිකරණ විසින් එම විෂමද්‍රව්‍ය වර්ග සම්බන්ධයෙන් පුද්ගලයන් 275කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අතර ඉන්නවා කාන්තාවන් 7ක් ඒ වාර්තාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මේ අත්අඩංගුවට ගත්තේවා තමයි කිව්වේ මේ මද්‍රව්‍ය නිසා. ඉතින් එහෙම ප්‍රමාණයක් වෙලා තිනේ මරණ දඬුවම නියම කරලා තිනේ. ජනාධිපතිතුමාට පහුගිය දවසක තරහ ගිහිලා තිබ්බ මරණ දඬුවම දෙන්න කියලා කිව්ව දුන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබ්බා. එතුමාට තරහ යන්නේ මොකටද කියලා හොයාගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ඒව ගැන ඇත්තට ගණන් ගන්න නැහැ කට්ටිය. දැන් මේ පාර ගණන් ගන්නේද කියලා අපි බලමු. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. යක්කල ප්‍රදේශයෙන් ඉන්න අය සජීව නම සඳහන් කරන්න අකමැති අයබෝන ඔබතුමියට. අයබෝන් සර්. කියන ඔබතුමියගේ අදහස. මෙහෙමයි මම කියන්නේ දැන් ওই දුරකතන මාර්ගයේ ජාලය හරහා ওই මද්‍රව්‍ය ව්‍යාපාරයක් යනවනේ දැන් මේ ප්‍රදේශවලත් ඕක බහුලව තියෙනවා. එතකොට මගේ මහත්තයාත් ඕකට ඇබ්බැහි වෙලා ඉන්නවා.
එතකොට දුරකථනයේ සල්ලි දා මුදල් තැන්පත් කරන්න කියලා මුදල් තැන්පත් කරාට පස්සේ යම් තැනකින් ඒගොල්ලන් එමෙ ද්‍රව්‍ය දානවා කියනවා හෙරොයින් කියන දේ. එතකොට ඒ දේ ඒගොල්ලන් දෙන්නේ නැහැ. එතරින් තියන්නේ නැහැ. ඒගොල්ලන් කෙලින්ම පොලිසියට ඒ නඩුව බාර දීලා ආවල් පුත්කලයා ආවල් මද්ද්‍රව්‍ය මෙතනින් හෙරොයින් ගන්නවයි කියලා කියනවා. එතකොට ඒගොල්ලන් සල්ලි ටික ගන්නවා පොලිසියෙන් ඇවිල්ලා අපේ මිනිස්සු අරන් යනවා. එතකොට අපි පොලිසියටත් අප දෙන්න ඕනේ අර මිනිස්සුන්ට මුන් එතකොට මේ යක්කලත් මේ ඔය මේ බබා සුදා කියලා පුත්කලේ තමයි ඔක කරන්නේ. දුරකථන මාර්ගය හරහා එයාව අත්අඩංගුවට ගන්න හරි අමාරුයි. හොඳයි. ඉතින් ඒ වගේ ප්‍රදේශ කීපයක මේ වැඩේ කරන අය ඉන්න ඔක්කොම බබාලා විදියට තමයි ඉන්නේ. ඔව්. එතකොට බබා පාටක දාගෙන තමයි ඉන්නේ. ඔව්. බබා සුදා කියලා කෙනෙක් නේ එතන ඒ පැත්තේ ඕක් කරනවායි කියලා කියන්නේ. හැබැයි වෙලේ සුදා කියලා කෙනෙක් මීට කලින් මද්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කරලා ඔන්න දැන් ඇතුලේ ඉන්නවා. අන්න එතකොට මේ වෙලේ සුදා එහෙම ওই වැඩේ ලොකුවටම කරපු කෙනෙක් නේ. එතකොට මෙන්න මේ වෙලේ සුදා ගාව හිටපු කෙනෙක් එක්ක අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. පොඩ්ඩක් ඉන්න ඕනේ ඉස්සෙල්ලා කියන්න ඕන තර මේ ඇහැලියකට ඉන්න ඇතා කියලා එක්කනේ. අහා. එයාත් ඉන්නවා මේ දවස්වල ඉතින් හොඳ බලය තියෙනවනේ ඇතාටනේ. ඔව්. එයාට කියනවනේ දල දෙක පරිස්සම් කරගෙන ඉන්න කියලා. ඒ මොකද? එහෙම තමයි එයාට කියන්නේ. අපි දන්නවා එයාව. අපේ ඉන්නව ළඟ ඇතා ඒ දල දෙක පරිස්සම් කරන් ඉන්න ඔයා. ඇහැලියකට ඇතාට මේ කියන්නේ. ඊළඟට අර වෙලේ සුදාට යමු. ඔක්කොම සත්තු ඉන්නේ ඔක්කොම. බලමුකෝ. කතරගමට එනකම් බඩු බෙදුව හැම තැනින්ම කොල්ලෝ ඉන්නව වැඩ කරන්න. ඒ වැඩ කරන්නේ මොන පදනමක් උඩද? කොමිස්සෙකට. කොමිස්සෙක කොහමද හම්බෙන්නේ? කොමිස්සෙක හම්බෙනවා මේමයි. අපි ඉන්නකොට දවසට ගෑම් 800ක් පැකට් කරනවා. ඒ කියන්නේ සුදයි, සංසන්, රන්ජි මල්ලි කියලා මැරිච් එක කෙනෙක් හිටියයි, ධම්මිකරසං කියලා කෙනෙක් හිටියයි, ඒගොල්ලෝ කට්ටිය එක පැත්තක් ගහනවා, පැකට් කරනවා. එකම තැන එකම ගෙදර. ඒ ගෙදර තිබ්බේ පොට්ටාවේ රුක්මල්ගම. ඊට පස්සේ මමයි, ගයානි, අපේ මල්ලි, තව අසිත කියලා කෙනෙක් හිටියත් ලොකෝම සල්ලි නම් තමයි තිනේ. ඉතින් මනුස්ස ජීවිත කීයක් නම් අමාරු වැටුණාද? රටක් කොච්චර අමාරු වැටුණාද ඒ සල්ලි වලින් ඒ හෙරොයින් අලෙවියෙන් නේද? ඔව්. දැන් අපිට මුණ ගැහෙලා තියෙන බොහෝ වෙලාවට මද්ද්‍රව්‍ය භාවිතා කරූපය විකුණුපය. ඒතකොට බන්ධනාගාර ගත වෙලා ඉන්න ගමන් එහෙම දඬුවම් ඉඳන ගමන් එයාගේ ජීවිත සම්බන්ධයෙන් අපිත් ඒක කතා බහ කරලා තිනේ. ඒ නිසා අපි කියන්නේ මේක පොඩ්ඩක් එළියට බහලා බලනවා නම් අපිට මේ ජීවිත තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ නිසා මෙච්චර කැක්කුමක් දීලා මේ ජීවිත පරිත්‍යාග කරලා අපි මේ මිනිස්සු හම්බෙලා එක එක තැන් වලට ගිහිල්ලා නේ කුටි කාලා මේව හොයාගන්නේ ඔබේ යහපත සඳහා. ඒ නිසා මේවට වගකීමකින් අපි කියන්නේ ඉතාමත් භයානක තත්වයක මේව තියෙනවා. ඒ තත්ත්වය අවබෝධ කරගෙන මේක මෙහෙමයි කියලා නිකන් ඉන්නවට වඩා මේව ප්‍රචාරය කරන එක ඔබේ වගකීම. ඒ නිසා net fm බැලුංගල facebook පුටුවට පිවිසෙන්න, net fm බැලුංගල youtube channel එකට යන්න, අපේ වැඩසටහන් අපිට නැවත වතාව බලන්න පුළුවන්, subscribe කරලා අපිට මේක කොහොම හරි ඉදිරියට ගෙන යන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් නේද? අලුත් තාක්ෂණය එකතු කරගෙන. දැන් අර එක වෙලාවක අර අපි කණ්ඩායමක් හොයාගත්තනේ. chain කඩන කල්ලියා. එයාත් එක්ක අපි දිගින් දිගටම කතා කරා. බලන්නකෝ. එතකොට දැන් ওই chain කඩා ජීවිතේ භාගයක් ඇතුලේ තමයි ඉන්නේ. ඇතුලේ හිටියත් ඒක ඉතාමත් හොඳට එළියට එද්දී එනවනම් කමක් නැහැ. ඊටත් වඩා දූෂණය වෙලා තමයි එළියට එන්නේ. එතකොට එළියට ඇවිල්ලා කරන්නේ නැවත ඇතුලට යන වැඩ. අන්න ඒ නිසා මෙතන ජීවිතයක් නැහැනේ. ඉතින් මේ මනුස්ස ජීවිත නැත්තට නැති වෙන තැනක් නෙමේ හෙරොයින් කියලා කියන්නේ, මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. මේකට ඇබ්බැහි වුණාට පස්සේ තමයි සියලු නීති විරෝධී ක්‍රියාවන් වලට යම් යම් පුද්ගලයෝ පෙළඹෙන්නේ. ඔව්, ඒකේ සාක්ෂි තමයි අද net fm බැලුම්ගලෙන් ඔබ වෙත මේ ගෙන යමින් ඉන්නේ මේ හමු වෙච්ච තාරුණ්‍ය. මේ ඉතාමත්
පොඩි වයස්වල ඉන්න ළමයි නේද අවුරුදු 20 21 ළමයි හැබැයි ඒව දැක්කම අවුරුදු 40ක් 50ක් වගේ පේනවා නේද ශරීරය තනි කරන විනාශ වෙලා තින් මේවට අබ්බැහි වීමත් එක්ක වැහැරිලා ගිහිලා තියෙන්නේ ඉතින් හැබැයි මේ අයත් එක්ක කතා කරනකොට තමයි මේක ඇත්තම தත්ත්වෙ මොකද්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අවුරුදු කීයක් කිරේ ඇතුළේ හිටියද මම හිතනවා ඔක්කොම 12 අවුරුදු 12 මුලින්ම කිරේ ගියේ කොයි කාලෙද බෝම්බකට ගියා 2000 මොකටද ගියේ බෝම්බකට ඒ කියන්නේ ග්‍රෙනේඩ් එකකට ඒ මොකක් කරන්න ගියාද ඒකි පොලිසියට අහුවෙලා මවුට් එක ඒක තමයි මං කියන්නේ ග්‍රෙනේඩ් දැල්ලන් ගියාගෙන මොකද්ද කරන්න ගියේ මේ ඉතින් ඕක මොනවාරි කරන් තමයි ඉතින් අවු වුණා එකත් එක්ක මොනවද කරන්න ගියේ ඉතින් ඒක සිබ්බිදේ වලියට ආවේ මේ තියාගෙන ඉතක අවු වුණා කාටද වුනේ පොලිසිය මොන පොලිසියද මොස්ට් එක මොන්ට පොලිසිය ඒකේ කොච්චර කාලයක් ඇතුළේ හිටියද ඒද අවුරුදු 6ක් හිටියද ඉන්දල් තමයි ආයේ ඊට පස්සේ ආවට පස්සේ පස්සේ ආයේ චේන් කරලා ආයෝ වගේ නයි සෙට් වෙලා ආයේ අවුරුදු 4ක් හිටියා අපරාධ දූෂණ වංචාවට එරෙහිව රංගජෝ මහත්තයාවත් මරන්න බෑන් කළා මේ ළඟදී ඒකත් අවුණානේ දැන් ඒ දවස්වලත් ඔය මංජුස් මහත්තයා කියලා පානදුරේ මහත්තයෙක් හිටියා දෙහිවල පොලිසියට ඇවිල්ලා එයාත් එක්ක හරි කරදරයිනේ මෙයාට එයා ඇසිඩ් ගහලා මරන්න ප්ලෑන් කරා දල්පදාතු මහත්තයා කියලා කෙනෙක් හිටියා ගල්කිස්සේ එයාගෙන් කරදරින්ද එයාව මරන්න ප්ලෑන් කළා තිබ්බ චිරාන් වාසික් කියලා පුත්‍රයෙක් ඉන්න එයාට වෙඩි යෙව්වා අකුලට වැදුනේ ඒක මිස්සුනානේ මරන්න ගිහිල්ලා මිස්සුනානේ ළමයි එක්ක ත්‍රිවිල් එක යන ගමන් වෙඩි තිබ්බා ඒක තේරුම් නැහැ බඩෝ විට ඔත්තු දරවා කියලා කොල්ලෙක්ව මැරෙව්වා පුල්ලි රංග කියලා කොල්ලෙක්ව ඒ කියන්නේ ඔත්තාසංක කියලා බඩෝවිට කොල්ලෙක් ඉන්න පොඩි කොල්ලෙක් ඌව ධම්මෝල මැරෙව්වා ඊට අමතර කිරියා කියන එකෙක් කපල මැරුවා කෙලින්ම මෙයා සම්බන්ධ වෙනවද ඒවට නෑ මෙයා ඔක්කොම බාර දෙන කිරියාව මැරුවේ මෙයාගේ මල්ලිව ධම්මෝල සාජුවිනි සාජුව ධම්මෝල තමයි කිරියාව මැරුවේ කපල මිනිස්සුන් ගොඩක් ඉන්නවා ආයුධ පැත්ත නම් ඉතින් උඩරිමයි පොලිසියකට ගහන්න ආයුධ තියෙනවා ඒ කියන්නේ මොන වගේ ආයුධ තියෙනවද මගේ ඇස් දෙක දැකපු ටික ඇවිල්ලා අර මොකද අපි ඉල්ල තරකට ගෙනාව එක දවසක් ඒ කියන්නේ අර අතනින් පැනලා ඇවිල්ලා ආයුධ ටික අංගන්න ගියන ගේකට හරි ඒක කියලා ගියත් තිබ්බ මේක ළඟේ ඒක දැක්ක තමයි ආයුධ අංගන්න ගිහින් ඊට පස්සේ එහෙම තරට ගෙනාපු ගම බෑන ගිහලා තමයි එක්කන් ආවේ වෙලෙන් පැනලා ගියේ ආයුධ තරක පැන තිබ්බ T56 4යි 9M 4ක් විතර තිබ්බ අත් බෝම්බ තිබ්බ මාංචු 4ක් තිබ්බ ෂොට්ගන් දීලා තිනෝ ඒ බඩෝ විට වත්තට සෑයෙන්නේ එයාගවත් තිනෝ තව ෂොට්ගන් 7ක් 8ක් විතර මිරිහානට ආවුණා දෙකක්ද තුනක්ද හවුණා එච්චරයි ආවුනේ මිරිහානට පැකින් පිට 9 වෙනම තියෙනවා 9M ඒ කියන්නේ පැකින් කඩපු නැති ඒවාත් තියෙනවනේ නැති ඒවාත් තියෙනවා ආ මේකෙන් පැනපු ඒවලුත් හිටියනේ ගොඩක් එයා ගාව T56 ඒවාත් තියෙනවා පැකින් පිට ඒක හරියට චිත්‍රපටයක් වගේ ඉතින් එහෙම තමයි මේ රට ඇතුලේ මද්‍රව්‍ය ජාවාරම සිදුවන්නේ. ඒ අපි කිව්වේ දැන් ඔය ඇතුලේ ඉන්න කෙනෙක්ගේ කෙරුවාව ගැන. ඔව්. එතකොට මේ සුදා කියලා කට්ටිය කියාගෙන හිටියට මේගොල්ලෝ කරන සියලු වැඩ කළු. මොකද රටට ඔබට අනාගතයක් හදන්න ඉඩ දෙන්නේ නැහැ, හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ පුද්ගලයෝ. මේ හෙරොයින් ජාවාරමත් එක්ක තවත් ප්‍රශ්න තමයි මතුවෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයකට මැදි වෙච්ච පුද්ගලයෝ සම්බන්ධිනුත් අද අපි කතා කරනවා. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා සජීවීව නම කියන්න අකමැති. අයිබෝන් ඔබතුමිට. අයිබෝන් කියන්න ඔබතුමීගේ අදහස? ඔව් මගේ මේ නංගිගේ පුතා කුඩුවලට හැබැයි වෙලා දැන් අවුරුදු 3-4ක් වෙනවා. එයා මේ රෝහල්වල නතර කරා. මේ පුනරුත්ථාපන කඳවුරක් මේ අවිසාවෙල්ල පැත්තේ එකක නතර කරා. ඔව්. ඉතින් තාම හොඳ නෑ. එයා හොඳට ඉගෙන ගත්ත ළමෙක්. ඒ කියන්නේ ඕලෙවෙල්ල එහෙම පාස් වුණා. මේ පිරිවෙනකට ගියේ ඒ අතර තමයි අබ්බැහි වුණේ. මේ මගේ ගෙදරට කෑගල්ලි ගෙදරට ඇවිල්ලා මේ එහෙම අබ්බැහි වුණේ. දැන් හොඳටම එයාගේ තත්ත්වය ඒ කියන්නේ අසාධ්‍යයි. දැනටත් මෙයා හොරෙන් කුඩුද මොනවද කියලා දන්නේ නැහැ. දැනට ගන්නේ කොහමද ඉස්සෙල්ලා මේ කුඩුවලට දිගටම ඇබ්බැහි වෙලා ඉන්නේ. හොඳයි. ඉතින් ඕක තමයි தত্ত্বය. මේ එක සාධකයක් විතරයි යතුමිය කිව්වේ. මේ වගේ දේවල් ඕනතරම් මේ රටේ හොයාගන්න පුළුවන්. ඕනතරම් පෞල් විනාශ වෙලා තියෙනවා. මේ තරුණ ජීවිත නැති වෙලා තියෙනවා. හැබැයි මේක කෙසේද සහමුලින්ම නවත්වන්නේ කියලා ප්‍රශ්නයක තමයි අපිත් තියෙන්නේ. හැබැයි ඒක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් ඒකට මාධ්‍යයකට විතරක්, රජයකට විතරක්, ආරක්ෂක අංශ වලට විතරක් මේ වැඩේ කරන්න පුළුවන් தত্ত্বයක නැහැ. ඒ නිසා සමස්ත ජනතාව මේ උතුරු සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතා වැදගත්. ඒ දැනුවත් කිරීම මාධ්‍යයක් හැටියට කරන වැඩේ තමයි අපි මේ කරමින් ඉන්නේ. ඔව්. එතකොට දැන් අර මාලකඩන කල්ලි අත්අඩංගුවට පත් වුණානේ දෙදෙනෙක්. අන්න ඒයින් එක සමාජිකක තවත් දුරටත් කතා කරා. ඇයි ඔයා චේන් කඩන්න පුරුදුනේ? මේ පාර ආවේ අපේ ගෙදර තමයි ඉන්න තරම් නැතුව අපේ ගෙදර තමයි තියාගත්තේ. ඒ ඉන්නකොට පල්ලි පොඩ්ඩක් නෑ කන්න ඕනේ මම අඩුපාඩුයි තිබ්බේ නෑ ගියා පොඩි වෙන තරහින් තිබ්බේ නෑ මේ තරම් ඉන්න ඉඩ දුන්නේ. අන්නවත් සල්ලි නෑ ගෙවල්. චේන් කීයක් විතර ඔයා කඩලා තිනා? චේන් 10ක් ගන්නවා කොහෙද මේ පාර නෑ පොලිසිය වාර. පොලිසියට අහුනේ චේන් කන්නවා. ඉස්සෙල්ල පොලිසියට අහුවලා තියෙන මොනවද කඩලා? ඕලාලේ වලට දේ මොනවට කන්දු වලට වලි වලට ඒ කියන්නේ ආයෙම චණ්ඩිකම් කරලා තියනවාද?
මෙයා ඊට පස්සේ උගුල්ලගෙන තවට පස්සේ මොකද උනේ? මාර්ගත් කියලාගේ මාර්ගය කරලා අයින් කරගෙන ගිහලා තමයි ඉතින් පාර්ථකි. ඉන්න තමයි තෝ ඉතිරදේ ඔබ දේවල් කරේ. මේ මිනිස්සු කවුනේ? ඒ ඒ නාම යන මිනිස්සු. ඔයදි තේරෙනවා කොහොමද කියලා. පස්සේ තමයි ඉතින් ඔය දෙහෙම දැන් තමයි තේරෙන්නේ. මම ඉතින් මේ පාර ඉතින් කිසිම දෙයක් ආය ගන්න නැහැ මට ළමයි උත් ඉන්න අවුත් දෙලා මාර්ගද. ඔයා මැරි කරවද? ඉතින් මේ ළමයින්ට යන කල මොකද්ද ඔයගොල්ලෝ කුඩු ගෙවුවා? ඔය විදිහට ගියොත් තව ගොඩක් කල් යන ඉස්සෙල් මැරෙම හොඳ. අපි ඇත්ත දෙල තියෙන දැන් දැන් අවුරුදු කියලා කුඩු ගන්නවා. මට තේරෙනවා ඔයාලා සුස්ම ගන්නකොට එහෙම ඔයා අපි ඇත්ත දෙල තියෙන ඉසු දුර්වල වෙනවා කියන්නේ. දැන් දැන් තේරෙන්නේ ඉතින් අපි මේ විභාග ඉඳිනවා කියලා තේරෙනවා. කොහමද මේ පාරමනුස්සෙක් එනවා කියලා තමයි ඉතින් හැම පාරමිතී මිනිස්සෙක් වෙනවා කියලා ඔයගෙ කියනවා. හැබැයි කිව්වට එක කරන්න හරි අමාරුයි. එහෙම පුනරුත්ථාපනය කරන අවස්ථාවන් සහ තැන් කීපයක් තියෙනවා. හැබැයි ඒ තැන් වලින් එක සිදු වුණත් නැවත වතාවක් මේක අල්ලගත්තොත් අත්හරින්න අමාරුයි. නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඒක අල්ලගන්න එපා. අල්ලගන්න නැතුව ඉන්න. මොකද ඒ ජාවාරමක් වෙනම ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මුදල් උපයන පුද්ගලයන් බොහොමයක් මේ රට ඇතුලේ ඉන්නවා. මේ රට ඇතුලේ විතරක් නෙමෙයි ඒ අය වෙනත් රටවල ඉඳලා මේව ක්‍රියාත්මක වෙනවා. බන්ධනාගාරවල ඉඳලා මේව ක්‍රියාත්මක වෙන නිසා මේ වලේ වැටුනොත් වැටුනම තමයි ගොඩේමක් නැහැ. ඔව්. එතකොට මේකට ඇබ්බැහි වුණාට පස්සේ වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මට පීයක් කරන්න මොන නම් එහෙම ළඟදී බෝ මම අරන් යනවා. මට ඇත්තට වේදනයි. බොරු ඕනේ. මං අම්ම වල්ලා නේද? ඒ කියන්නේ මට ඕනේ එක්කෝ ස්පිරාල හරි කොයි හරි ගිහලා එක්කෝ මැරුණත් කමන්නේ මේ පාතේ මං යනවා. එහෙම ඉන්නේ දැන් දරාගෙන අමාරුයි. උස්මල් ඔක්කොම ඉරගෙන මේ මොළවල් ඔක්කොම ගලවල එළියට එන්නවා. ඒක හැදෙනාට බලන්න ඕන. තාම සික්කායේ දැකලා නැහැ හරි. දැක්කේලා හරි සික්කායට මාත්‍යරම පව් කියලා හිතෙනවා. දැක්කේලා. ඒ වගේ වේදනාවක් ඇති කරගන්න තමයි වෙන කෙනෙකුට වේදනාව දිනේ චේන් කැඩි. ඒක හැදෙන්න ඉස්සෙල්ලා එන් ඉස්සෙල්ලා කාගෙන් චේන් එක කල්ලා ඒක තියාගෙන තේ බොන්න බලන්නේ මේ බයෙට. ඒ බයින් දරමයි බයෙට තමයි ඩක්කර කඩන්නේ ලංගදලා ඉස්සල්ලි තියාන කුඩු බොන්නේ බයෙට. මොකද චික් එක හැදෙනවා කාර් යන්න බෑ ලැබිච්ච තැන නැතිම නැගිටින්නත් බෑ. මේක වෙලා එක ජාතික දෝගියයි මේ කන්නවා හිතේවත් වේලෙන්නෙත් නෑ බඩේ. යන්නේ ඔක්කොම අඟ කන පිට යන්නේ කුඩු වලදම පුරුදු වෙලා. කුඩු ඉඳලා මේ ඉන්නේ නැත්තම් ඉන්න බෑ. එහෙම ලයින් නැත්තම ඇඟේ මේ ජාවාරමට මැදි වුණාට පස්සේ චරිත් ඇඟ කනපිට ගියේ එක කෙසේ වෙතත් රට කනපිට යනවා. අන්න ඒක තුල මේ රටේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියත් එක්ක සියල්ලම අමාරු වටනවානේ. කුඩු ගහන කෙනා විතරක් නෙවෙයි, ඔහුගේ පවුල් පරිසරය, ඔහුගේ යාළු හිත මිත්‍රාදීන්, ගමේ උදවිය, එතකොට මේ මුළු රටේම උදවිය අමාරු වටෙනවා. මේ එක්කෙනෙක් යම් දෙයකට මේ හෙරොයින් වලට වගේ ඇබ්බැහි වුණාට පස්සේ. ඔව්, දැන් ඔය කොම්පැනි පීඩියේ පැත්තට වගේ ගියන් පස්සේ ඔය සික් එක කියන එක උදේ පාන්දර ඕනනම් බලා ගන්න පුළුවන් නේද? අර ඉන්න හතර කැඩිලා ඉන්නේ නේ, වාඩිලා ඉන්නව නැකිලා ඉන්නව වගේ හරියට නේද? ඒක මේක අර අපි විහිළුවක් හැටියට ගණන් ගන්න එපා කියලා අපි ඔබට කියන්නේ. ඔව්, මේ hina වෙන්න බෑ. ඇත්තටම hina ගියා hina වෙන්න එපා. අඬන්න ඕන මේ වගේ hina වෙන්න එපා. ඒ වුණාට අපිට මේ hinaව යන්නේ අපි ඒ දුක දැකලා තියෙන නිසා නේ. ඒ කියන්නේ චාම්පික අපි ගිහිල්ලා විවිධ විමර්ශන වලදී එයාගේ දුක දැකලා තිනවා. ඇයි සල්ලි දීලා මෙච්චර ලෙඩ ගන්නෙ? හැබැයි ඉතින් ජීවිත විනාශ වෙන්නේ මෙන්න මෙහෙමයි. ගෑනු ළමයාගේ නාමයෙන් නවත්තනවා. මේ ගෑනට ආදරේ තමයි මේ පාරක් නවත්තන්නේ. මම මේ සෑහෙන කලක් කරා ඕවා. මට මොකද හයියක ගෑනෙක් හම්බුන්නේ නැහැ නේද? හරි දෙක මට දගමල්ලෙක් නැත්ති. මට ගෙදර මිනිස්සු ටැලන්ට්ස් කන් තමයි කරේ. ඇයි? අම්මා නැතුණා පස්සේ ඉතින් ඒගොල්ලෝගේ ආමරයක ඉන්නවත් ඉඩ දෙන්නේ නැහැ අපිට. අම්මා නැහැනේ. අම්මත් ඇල්ලලා ගියානේ මිනිහෙක් එක්ක පොඩි කාලේ ඉන්න තැනක්වත් අපිට දෙන්නේ නැහැ ගෙදරින්. කාමරේක කෙල්ලෙක් හරි බඳලා රස්සා කරන් ඉඳපා. කිලවත් කියන්නේ නැහැ. අපි එනවට කැමති නැහැ. ඉතින් ඒක තේරෙනවා. මේකින් තමයි අපි පාරට වැදින්. ඉතින් පාරට ගිහින්ලා සර් දැන් ඉතින් අපිට එකපාර කල්ලා නැහැ නේද? කාමරේ තරන් ඉන්නේ. එයාසින් කුඩුක් බොනු. කුඩු බොනකොට ඉතින් රස්සාව කරලා කුඩු බොන්න පුළුවන් කොහොමද කියලා දෙබ්බොන්න පුළුවන් රස්සාව කරලා. ගෑනට කන්න දෙන්නේ නැහනේ. ඔය ප්‍රශ්නත් එක්ක ඔක්කොම ලබන ඉතින් හිතෙනවා කාගේ හරි තේන්නක් කඩලා හිත කුලියට ගියක් අරගෙන හැම වෙලාවත් ඉන්න හිතෙනවා. ඉතින් ඒ පාර ගියාම ඉතින් 10 දී කමට එකක් කරනවා. දැද 30000ක් හම්බ වුණා. එතත් 30000ක් ගන්න එකක් කරනවා ඒක. ඒ කරන්නේ ඉතින් කාලේ විල පාඩිසි ඉන්න. ඉතින් ඒක තමයි උනේ. ඒක වැඩි පාරට යන මුල. ඉතින් අර කිතුල් ගහට නැග කෙනාටත් කියන්න දෙයක් තිබුණා කියලා කියනවනේ නේද? හැබැයි මේ ජීවිත සම්බන්ධයෙන් අපි නැවත නැවත වතාවක් කියන්නේ මේවට ඇබ්බැහි වෙන්න විවිධ අභ්‍යන්තර දේවල් බලපාලා තියෙනවා. ඒව සැබෑව. එතකොට මේ දේවල් මේ මොහොතේ කියන්නේ මේ මෙතනින් ගැලවිලා යන්නේ කොහොමද කියන්නේ. ආයිසරයක් නම් බොන්නේ නැහැ කියලා කියලා තමයි හැමෝම කියන්නේ හවුණෙන් පස්සේ. ආයිසරයක් නම් හොරකම් කරන්නේ නැහැ කියලා තමයි හැමෝම කියන්නේ එහෙම හවුණාම. හැබැයි මේක අර අවුරුදු 4ක් ඇතුළේ ඉඳලා ආපු කෙනෙක් නෙමෙයි කියන්නේ මේ නේ. ඊට පස්සේ අවුරුදු 21කින් හිරේ ගියපු කෙනෙක් නේ. ඒකට සම්පූර්ණම ජීවිත
අවුරුදු 4 7 ඉඳලා තින්නේ මේ තැන්වල. හැබැයි හැදෙනව නම් හැදෙන්න පුළුවන් නේ. ඒ හැබැයි ඒක වෙන්නේ නැහැ මේ කිව්වට. තව අර මෙයා මේ නෑ මෙයා නැති නිසා අපිට නැති නිසාම තමයි මේ වරද කරන්නේ කියලා කිව්වට ඒක පිළිගන්න පුළුවන් ගන්න නෙමෙයි. ඔව් තමන් යම් හේතුවක් හදා ගන්නවා තමන්ගේ වැඩේ කරගෙන යන්න. අන්න ඒක ඇතුලේ තමන්ගේ මනස හුරු වෙනවා මේ කියන හෙරොයින් මත්ද්‍රව්‍ය වලට. අන්න ඒකට තමයි ওই සික්කෙක් කියලා කියන්නේ. ඉතින් සික්කෙක් කියලා කියන්නේ ලෙඩක් නම් ඇයි සල්ලි දීලා අපි ලෙඩ දාගන්නේ? ඔව් 2:55 33 63 ඔබට විවෘතයි තාමත් කතා කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවන් තියෙනවා නම් තැන් තියෙනවා නම් අර දල දෙක ගැන දැන් හිතනවා කියලා ආරංචියක් එනවා අපිට. ජනතා සේවයට dedicated to serve the people. දැන් ඔයාට සික් එක තියෙනවා මේ වෙලාවේ. මම ඔයාගෙන් ප්‍රශ්නත් අහනවා මේ වෙලාවේ. ඔයාට පුළුවන් නෝ මාව මරන්න? නෑ. ඒ වුණාට තාම සික් එක හරියට හැදුන්නේ නෑ. හැදුනොත් මරනවාද? කුඩ්ඩි බුද්දේ මල්ලා හරි ගන්න වෙනවා. ආව. ඔව්. ඒකයි කුඩු වල තියෙන ලොල්කම. ඒත් ඒක බිවෝ නම් තේරෙනවා ඔයාලා මොකද්ද කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාට තේරෙන්නේ. ඔයා මාව මරන. කුඩු තිබ්බ මල්ලා හරි ගන්නවා. ඒ කුඩු ටික මම බලන්නේ ඔයාගෙන් අහන මම බොන්නේ. ඒ වෙලේ මගේ අමාරුවයි මං හිතන්නේ. හරි මං අහන්නේ. මාව මරනවාද? මේක මාත මරන්නේ. ඒක ගන්න මාත නොමර ගන්න පුළුවන් තරම් බොනු. ඔයා නැත්නම් මල්ලා හරි ගන්නේ නැව ඒක. කුඩු වල තියෙන පෙරේත කමට. නැත්නම් ඒක බිව නැත්නම් මට ඉන්නත් බෑ. කුඩු වල තියෙන පෙරේත කමට තමයි ජීවිතේ. ඔව්. ඒ වෙන්නෙත් ඒක ඉන්න තමයි. නැත්නම් ඉතින් ඕවා අපි බොන්නේ නැහැ. ඕක නැවතුණා නම් අපිට ඒදී අවශ්‍ය නැහැ. කාටවත් ඇයි ලෝක නවත්තන්න බෑ. ඔයාමයි තේරුම. මේක තේරුම් ගන්න නවත්තන්න ඕනේ. ඒක කාටවත් නවත්තන්න බෑ. අන්න ඒක තමයි තේරුම. ඒක තේරුම් ගන්න තේරුම. ඒක දැන් මම නැවතු මං කාගේත් ඒව හොරකම් කරන කාගේත් ඒව ගන්න යන්නේ නැහැ. මට තේරෙනවා මේක අනුන්ගේ වැරද්ද. මේක මම කරන්න දේ වැරදි. ඒක ඔක්කොම තේරෙනවා. මට තේරෙන්නේ නැතුනි. අර කුඩු වලට වෙලා අමාරුයි ඉන්න තමයි මේ දේවල් කරන්නේ. නැත්තම් මේ දේවල් කරන්නේ කවදාවත්. මේ කතා කරේ අර පහුගිය දවස්වල මාළ කඩලා අහුණානේ මිරිහාන පොලිසිය අපරාධ විමර්ශනාංශයට පුද්ගලය දෙන්නේ. අන්න ඒගොල්ලෝ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න හින්දා හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න හින්දා තමයි මේ වැඩේ කරේ කියලා ඔවුන්ම කියන්නේ. එතකොට දැන් හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය අපේ රටට කොයිතරම් විනාශයක් කරනවද කියන එක තමයි අවසාන භාගයටත් net fm බැලුම් ගලින් මේ කතා කරමින් ඉන්නේ. මම ඩයරියේ පේනකොට පේනනේ හොඳ දල්සාස්ත්‍රය මේ අවස්ථාවල මට බාලි ජීවත් වෙන්න නැහැ ඕනි සර්. ඒකයි මට ඕනේ දැන් හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ. මම ඒක දැරිගම ආපහුම කෝල් එක දෙන්න මට පුළුවන් හොඳ මාර්ගයක් උදව් කරන්න ඉච්චර මං කියන්නේ. හොඳ මාර්ගය යන්න net fm බැලුම්ගල උදව් කරන්න නිතරම සූදානම්. ඔව්. හැබැයි මේ මාර්ගය පැහැදිලි වෙන්න ඕන. නේද? මුගක් කාලවට අපිවත් අඳවගෙන යන වැඩකට තමයි මේ සූදානම් වුනේ. හැබැයි ඒ අය හැමදාම කියන්නේ ඕක තමයි. හැබැයි ඒගොල්ලෝ අසරණයි කියන එක අපි දන්නවා. හැබැයි එතනින් එහාට විසඳුම මේක නෙමෙයි. මේ විසඳුම දෙන්න අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන. ඔව්. ඉතින් තවදුරටත් ඔහු සමග අපි කතා කළා. මිනිසුන්ට මේ තාත්තේ වැඩේ පරිදි ළමයි කියන්නේ. මොකක් කියන්නේ? නෑ කියන්නේ මින් ගොඩ බීර මේ පාරවල් වල යන්න එපා කියලා නෑ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඉතින් අපි හොන්දරේ දැන් ඉතින් මේවා බල්ලා දිනා කල්ලා දිනා චාටර් කාලා දිනා. ඒව දැනෙන ඉන්න කියන්නේ ඉතින් ඒව කරන්න එපා කියලා ළමයි වැරදි ඉතින් මේක. හැබැයි මිනිසු කියන්නේ. තමයි යන්නත් එක්ක ඉන්න කැමද නම් මේ දේවල් නොකර ඉන්න කියලා තමයි ඉතින් දෙන්නේ. ඒව කරත් ඉන්න බෑ පාරේ. ගෙදරවත් ඉන්න බෑ පාරවත් යන්න බෑ. ඒව උ ඇයි නිදාස නැහැනේ අනිත් මිනිස්සුන්ට තියෙන නිදාස නැහැනේ දැන් තේරෙනවානේ. ඇයි නිදාස නැත්තේ? ඇයි අපි වැඩි වැඩ කරලානේ පාරේ ඉතින් මොනසුගේ ජීෙන් ගල්ලා එන්නේ ගල්ලා අපිට පාරේපත් යන්න ඕනේ දැන් තේරලා දෙන්නේ හම්බෙනවා. ඔවුන්ගේ නිදහස විතරක් නෙවෙයි සියල්ලන්ගේ නිදහස නැති වෙන ආකාරයේ ජාවාරමක් තමයි මේ හෙරොයින් මත්කුඩු ජාවාරම කියලා කියන්නේ. අන්න ඒක ඇතුලේ තවත් ජාවාරම් ගොඩක් තිබෙනවා. ඉතින් මේ ජාවාරම් ජාලය රටට කරන්නේ හානියක්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අද net fm බැලුම් ගලින් කතා කරේ. ඉතින් අපි මේ කොහොම හරි බහුතරය හොයාගන්න වැඩේ කරන්නත් ඕන. දැන් අද උදේ 8 8 පාස් වලින් ඉඳලා පටන් ගන්නවා බහුතරය හොයන්න net fm බහුතරය. ඔව්. ඉතින් ඒකත් හොයලා දෙන්න ඕනේ ඉතින් ඒගොල්ලෝනේ. අනිත් ඒවා හොයාගත්තා වගේ. ඔව්. මේ 8 ඉඳලා 6 වෙනකම්ම පුළුවන් බහුතරය හොයන්න නිකමට නෙමෙයි මේ මොනවද වෙන්නේ බහුතරය හොයලා දුන්නාන් පස්සේ දැනගන්න net fm දිකටම අහගෙන ඉන්න ඕන. දැන් ඉන්නවා පත්තර මල්ලි එන්න. ඉන්නවද ඇවිල්ලා? ඔව්. දැන් මේ එළියේ ඉන්නේ. ආ. එහෙනම් අපි යමු. ගිහලා එන්න මම චරිත්. මම චාමික. net fm. බැලුම් ගල. විස්මෝල් ගලවන මුහුණ.